එසේ මූවී ප්ලස් ඉදිරිපත් කරන හැරි පොටස් හමායාගල 13 වෙනි පරිච්ඡේදය නිකලස් ෆ්ලැමල් ඩම්බල්ඩෝ හැරිව නැවතත් වශාහන්නාඩිය සොයා නොයන්නට කැමති කරගත් නිසා ඉතිරි නත්තල් නිවාඩුවේ අදිසි ලෝගු ඔහුගේ යකඩ පෙට්ටිය පතුලේ තැන්පත් විය. කණ්ණාඩියෙන් දුටු දේ ලේසින් අමතක කළ හැකියැයි හැරි සිතුවත් ඒ අසය නොවිය. ඔහුට භයානක හීන පේන්නට පටන් ගත්තේය. නැවත නැවතත් ඔහු තම දෙමාපියන් කොළපෑ ආලෝකයේ තුල නොපෙනී යනවා දුටුවේය. ඒ සමග මහානේ සිනාසින හඬත් ඇසෙන්නට විය. දැක්කද ඩම්බල්ඩෝ හරි ඒ කණ්ණාඩිය යට පිස්සු හදවන්න ඉඩ තිබ්බා. හැ ඉන්න ගැන කියූ විට රොන් කීවේය. වාරය ආරම්භ වීමට පෙරදින පැමිණි හර්මයිනි ඒ දේවල් වෙනත් ආකාරකින් දුටුවාය. හැරි රෑතුනක් ඉස්කෝලේ ඇතුළේ ඇවිද්දා කියූ විට ඇයි බීතියෙන් වෙවුලුවාය. ඔහු නිකලස් ෆ්ලැමල් යන්න ගැන කිසිවත් සොයාගත්තේ නැති බව අසා ඇය කලකිරුණාය. හැරීට තමායේ කොහේ හෝ කියවූ බඩු විශ්වාසයක් තිබුණත් ඔවුන් පුස්තකාලයේ පොත්වල ෆ්ලැමල් ගැන සෙවීම අදහස් අත්තර දැමීමට ඔන්න මෙන්න කියා තිබුණි. වාරය ආරම්භ වූ පසුවන් විවේක් කාලවල විනාඩි 10 බැගින් පොත් සෝදිසි කිරීමේ යෙදුණෝය. හැරීට අනිත් දෙදෙනාටත් වල අඩු කාලයක් ඒ වෙනුවෙන් තිබුණේ නැවත ක්‍රිඩිච් පුහුණු වීම ආරම්භ වී තිබුණු නිසායි. රුට් කවදාවත් නැත්තරම් කණ්ඩායම් පුහුණු වීම වල යෙදුවේය. නොනවත් අයට නුවැස්සටවත් ඔහුගේ අභිප්‍රාය බිඳලිය නොහැකි විය. වුඩ්ට පිස්සු ඇදිගෙන එනවා යැයි කියමින් මීස්ලි නියුන්ව චෝදනා කළත් හැරි සිටියේ වුඩ්ගේ පැත්තේය. ඔවුන් නීළඟ තරගෙන් හපල්පෆ් පරාජය කළොත් අවුරුදු 7කට පසු ප්‍රථම වර ග්‍රිෆින්ඩෝ විසින් ස්ලිදරින් පල්දවා නිවාස කුසලානයේ දිනනු ඇත. දිනීමේ උමනාවටත් වඩා පුහුණු වීම වලින් හෙම්බත් වී යන දාට ඔහුට නපුරු හීන පෙනීම අඩු වී තිබිණි. රින් පසු එක් විශේෂ තෙත සහ මඩ සහිත පුහුණු සැසියත් තුළදී වුඩ් කණ්ඩායම නරක ආරංචියක් ගෙන දුන්නේ. එක දිගට එක්කිනෙකා වෙත විහිළුවට කඩාවැදී තම කොස්සෙන් වැටින්නට යනවක් මින් රඟපෑ වීස්ලි නියුන්නු ගැන ඔහු මාත් තරයෙන් සිටියේය. විකාර ගන්න එක නවත්තනවද? ඔහු කෑ ගැහුවේය. ඕකෙන් තමයි අපේ තරඟ පැරදෙන්නේ. ස්නේප් මේ පාර තරඟ විනිසුරු. ඒ අග්‍රිෆින් ඩෝලින් ලකුණු කපන්න පුළුවන් කිසි දෙයක් අතාරින්නේ. ඒ වචනත් සමග ජෝර්ජ් විස්ස ඇත්තරම තම කොස්සෙන් බිමනන්නේ. ස්නේප් විනිසුරු? කටේ මඩ පුරවාගෙන ඔහු ඇසුවේය. එයාකවත් ක්‍රිඩිච් තරගයක් විනිශ්චය කරේ. අපි ස්ලිදරින් පරද්දන්න යනවා නම් මෙයා සාධාරණ වෙන්නේ. කණ්ඩායමේ අනිත් ඇත් නෝක් අඩු කිම්ල ජෝර්ජ් අසර ගොඩ බැස්සුවය. ඒක මගේ වැරද නෙමෙයිනේ වුඩ් කීවේය. අපි හොඳට මතක තියාගන්න ඕනේ හරි විදිහට සෙල්ලම් කරන්න. එතකොට එයාට අපි අල්ලගන්න හේතුවක් නැති වෙනවා. ඒ හොඳම දේ වුණත් හැරිට ක්‍රිඩිච් ක්‍රීඩා කරන විට ස්නේප් ළඟපාන් නොසිටිය යුතු වීමට තවත් හේතුවක් තිබිණි. පුහුණු වීම අවසානයේ කණ්ඩායමේ අනිකුත් අය සමග කතා බහ කිරීමෙන් නැවතුණත් හැරි වහ ග්‍රිෆින්ඩෝ පොදු කාමරයට ආවේ රොන් සහ හර්මයිනි චෙස් සෙල්ලම් කරනු හමු විය. හර්මයිනි පෙරදුන එකම දේ චෙස් ක්‍රීඩා පමණි. රොන් සහ හැරි ඒ ඉතා හොඳ දෙයක් ලෙස සැලකූහ. පොඩ්ඩගෙන මාත් එක්ක කතා කරන්න එපා. හැරි තමන් ළඟ ඉඳගත් විට රොන් කීවේය. මට මේකට අවධානය. ඔහු හැරීගේ මූණ දුටුවේ. මුකුදු වැඩ වෙලා තියෙන ඔයා බය වෙලා වගේනේ පේන්නේ. අන් කිසිවෙකුට නොයසෙන් ලෙස රහසින් වූ ස්නේප්ගේ හදිසි ඇති වූ ක්‍රිඩිච් ෆිනිෂය කිරීමේ ආසාව ගැන කීවේය. ඔයා සෙල්ලම් කරන්න එපා. හර්මයිනි එක්වරම කීවාය. ඔයාට සනීප නැහැ කියන්න. රොන් කීවේය. ඔයා කකුල කැඩලා වගේ රඟපාන්න. හර්මයිනි යෝජනා කරාය. ඇත්තටම ඔයා කකුල කඩන්න. රොන් කීවේය. මට බෑ. හැරි කීවේ. අපිට අමතර සොයන්නේක් නෑ. මම ඉංගුණස් ග්‍රිෆින්ඩෝ වලට සෙල්ලම් කරන්න වෙන්නම නෑ. ඒ මොහොතේදී නෙවිල් පොදු කාමරයට පැමිණියේය. ඔහු කොහොම පින්තූරයේ පසු ගුලින් රිංගාවයදැයි ඕනෑම කෙනෙකුට සිතටෙන් ප්‍රශ්නය විය යුතුය. මන්දයත් ඔවුන්වා හඳුනාගත් පරිදි ඔහුගේ කකුල් දෙක කකුල් බින්ද ශාපෙන් අලවා තිබිණි. ඔහු ග්‍රිෆින්ඩෝ කුලට එනත කාවෙක් මෙක් මෙන බැනෙන්නට විය. හර්මයිනි අර අනික් සියල්ලොම සිනාසෙන්නට පටන් ගත්ත. ඇය නැගිට ගොස් ශාපී ඉවත් කරන මන්තරේ මැතුරුවාය. නෙවිල්ගේ කකුල් දෙපසට විසිවී ඔහු සිටගත්තේය. මොකද වුනේ? ඔහුට හැදී සාරොන් අසර වැඩීමෙන සරස්ත මින් හර්මයිනි කීවාය. මල්ෆෝයි. නෙවිල් වෙවුලමින් කීවේ. මට එයා පුස්තකාලෙන් එළියේදී හම්බුණා. එයා කිව්ව එක පුරුදු වෙන්න කෙනෙක් කොහේ හිටී කියලා. ප්‍රොෆෙසර් මැගුණු ගල ළඟට යන්න. හර්මයිනි ඔහු උනන්දු කරාය.
එයාගෙන පැමිණිලි කරන්න. නෙවිල් හිසවනුය. මට තවත් කරදර ඕනේ නෑ. ඔහු ගතගතමින් කීවේය. ඔයා යාට විරුද්ධ නැගී සිටින්න ඕන නෙවිල්. ලොන් කීවේ. ඌ හැමෝටම චණ්ඩිකන් දානවා. එහෙම කියලා වැඳගෙන ඉන්න ඕනේ නෑනේ. ඒකින් වෙන්නේ තවත් ඒවට උදව් කරන එක. මම ග්‍රිෆින්ඩෝ වෙන්න තරම් එඩිටර් නෑ කියලා කියන්න ඕනේ නෑ. මෙල්ෆෝයි දැන්ටමත් එහෙම කියලා තියෙන්නේ. නෙවිල් කීවේය. හැරි තම කබාසාක්කු අතගා චොක්ලට් ගෙම්බෙක් ඉවතර ගත්තේ. එහෙමයිනි නත්තලට තෑගි දුන් පෙට්ටි වූ අවසාන චොක්ලට් ගෙම්බාවිය. හඬන්නට ආසන්න ලෙස පෙන්න නෙවිල්ට ඔහුගේ දුන්නේය. ඔයා මෙල්ෆෝයිල 12ක් තරම් වටනවා. හැරි කීවේය. තෝරන තොප්පිය ඔයාව තේරුවේ ග්‍රිෆින්ඩෝ වලට. එහෙම නේද? එතකොට මෙල්ෆෝයි කොහෙද ඉන්නේ? ගඳ ගහන ස්ලිදරින් වල. ගෙම්බව කොලෙන් නිවතර ගද්දින්නේ නෙවිල්ගේ තොල්. දුර්වල සිනාකින් අදවී. ස්තුතියි හැරි. මං හිතන්නේ මං ඇඳට යන්න. ඔයාට කාඩ් එක ඕනේද? ඔයා ඒව එකතු කරනවා නේද? නෙවිල් ඉවතර යද්දී හැරි ප්‍රසිද්ධ මායාකරුගේ රූපේ සහිත කාඩ් පද්දස් බැලුවේ. ආය ඩම්බල්ඩෝ. ඔහු කීවේ. එයා තමා මට මුලින්ම. ඔහු ගැස්සුනේ වූ කාඩ් පස් දෙස ආපසු බැලුවේය. ඉන්පසු ඌරන් සාහමයින දෙස බැලුවේය. මට යව හම්බුණා. ඔහු කෙඳිරුවේය. මට ෆ්ලැමල්ව හම්බුණා. මම එයාලට කිව්වා මම එනම් මීට කලින් කොහේ හරි කියෙව්වා කියලා. මම එක්කේ කෝච්චියේදී මෙහෙන්න මේක අහගන්න. ඔහු වඩාත් ප්‍රසිද්ධ වන්නේ 1945 ග්‍රීන් වෝල්ෆි අඳුරු ගුරුතුමාන පැරදවීම, මකරලේ භාවිතා කරන ක්‍රම 12 සොයා ගැනීම සහ ඔහුගේ මිතුන් නිකලස් ෆ්‍රැමෙල් සමග කරන රසායන සම්බන්ධ ක්‍රියාවන්ටය. හර්මයිනි වහනකිට්ටා පළමු වතාවට ගෙදර වැඩ ලකුණු කරගත් දවසට පසු මේ තරම් උද්වේගයක් කිසි දින පෙන්නු කරේ නැත. ඔහොම ඉන්න කිව්ව කාන්තා නිදර කාමර වෙත ඇති පඩිපෙළ දිගේ ඉහළට තිබ ගියාව. හැරි සාරොන් අද්භූත බැල්මක් හුවමාරු කරගැනීමට පෙරම ඒ විශාල පොතක් අතතිය පෙනී සිටියාය. මම මේක බලන්න කවදාවත් හිතුවේ නෑ. ඇයි මහත් උද්යෝගෙන් කෙඳිරුවාය. මම මේක සතිගාන කරගෙන පුස්තකාලයෙන් ගත්ත පොඩ්ඩක් සැහැල්ලුව කියවන්න. සැහැල්ලුවේ ඔන් කීවේ. නමුත් තමයි තමා යමක් සොයන තෙකෝන්ට නිහඬ වීමට කිව්වාය. ඇය වහා වහා පිටු අතර යමින් තමන්ට මුණා ගත්තේය. අන්තිමේදී ඇයට සේයුදේ හම්බුවේ. මම ඒක දැනගෙන හිටියා. මම දැනගෙන හිටියා. අපිට තාම කතා කරන්න තහනන්ද? රොන් කේන්තියන් කීවේය. හර්මයිනි ඔහු නසලක හැරි නිකලස් ෆැමිල්. ඇය රංගපාමින් කෙඳුරාය. යනු දහන්ට හන්දාගෙන නැති ආකාරයට මායා පාෂාණය සාධන එකම නිමයම් කරුවාවේ. ඇය බලාපොරොත්තු තන්මේ දෙයක් සිටුවේ නැත. මොකක් හදන? රොන් සහ ඇයි ඇසුවය. අනේ අතන මොයදන්න කියවන්නෙම නැද්ද? බලන්නේ කියවන්න අතන. ඇයි පොත උන්නේ තල්ලු කරයි. හැරි සාරුන්නේ කියවන්නටවිය. පූර්ණ රසායනි පිළිබඳ හැදෑරීම යොදාගන්නේ මායා පාෂාණය සෑදීමටයි. අති ප්‍රබල ශක්තියින් සමඟ පෞරාණික මූල ග්‍රව යොදාගනේ සාදුන් ලැබේ. මේ පාෂාණයෙන් ඕනෑම ලෝහයක් තනි රත්තරන් බවට හැරවීමේ බලයක් ඇත. ඊට අමතර බොන තැනැත්තාම නියවන අමුෘතේ ඒ විසින් නිපදවයි. සීවස් ගන්නා පුරාවට මායා පාෂාණය ගැන බොහෝ වාර්තා තිබේ. නමුත් දැන්ට පවතින එකම මායා පාෂාණය ඇත්ත තිබින් ඉහළ සඳහන්ක රසායන විද්‍යාඥ සහ ඔපෙරා ප්‍රිය කරන නිකලස් ෆැමෙල් හටය. ගිය වසරේ තම 665 වන උපන්දිනය සමරු ෆ්ලැමෙල් මහතා තම බිරිඳ පෙරනෙල්ලේ සමග ඩෙබෝන් වී සතුරු ජයක ජීවිතයක් ගත කරයි. දැක්කද? රොන් තා හැරි කියවයි වෙනත්න හැමයිනි කීවාය. බල්ලා රකින් ෆ්ලැමෙල්ගේ මායා පාෂාණය වෙන්න ඕනේ. ඔට්ටු එයා ඩම්බල්ඩෝගෙන් ඉල්ලන්නේ නැති ඒක ආරක්ෂිතව තියන්න කියලා. මොකද එයා යාළුවෝ. අනික එයා දන්නව කවුරු හරි ඒක පස්සේ පන්නනවා කියලා. ඒකයි යාඩ ග්‍රීන් ගොඩ්ස් වලින් අයින් කරන්න ඕනුනේ. රත්තරන් හදන අමරණීය කරන ගලා. හැරි කීවේ. ස්නේප් ඒක පස් පන්නන එක පුදුමයක් නෙමෙයි. ඕන කෙනෙක්ට ඒක ඕන වේ. පුදුමයක් නෙමෙයි. අපේ ෆැමිලිව නූතන මායාලෝක වර්ධනය ගැන අධ්‍යයනය පොතේ හම්බුනේ නැති එක. රොන් කීවේ. එයා අනිවාර්යෙන් නූතන වෙන්න නම් බෑ. එයාගේ වයස 665ක් නම් නේද? ඊළඟ උදෑසන අඳුරු මායා කලාවට එරෙහි පන්තියේදී නර්වූර්කයන්ගේ සපා කෑම්වල නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම සටහන් කරගන්න අතරේ හැරි සාරුන් තමන්ට මායා පාෂණය තිබුණත් කරන දේවල් සාකච්ඡා කරමින් සිටියහ.
රොන් තමන්ට කියා ක්‍රිඩිච් කණ්ඩායමක් මිලදී ගන්නා පැවසූ විට හැරීට ස්නේප් සාළඟ එන තරඟ ගැන සීයෙන් නැගිනි. මං සෙල්ලම් කරනවා. ඔහු රොන් සහ හර්මයෝනිට කීවේය, මං ගියේ නැත්තම් සිදරිල්ලා හිතයි මම ස්නේප්ට බය වෙලා ඉන්නවා කියලා. මම එයාලට පෙන්නම්කෝ, පෙන්නන්නම්කෝ. අපි දිනුවොත් එයාලගේ මූණවල හිනාව නැති වෙලා මේ. අපි ඔයා පිටනින් අහුලගන්නකම් විතරයි, හර්මයෝනි කීවාය. තරඟේ ලංවත්ම රොන් සහ හර්මයෝනිට කිසේ කිවිත හැරී තව තවත් නොසන්සුන්ීය. කණ්ඩායමේ අනිත් අය සන්සුන් වී හිටියේ නැත. නිවාසාන්ත තරගාවලියේදී සිදනින් පසු කිරීමේ අදහස් පුදුමාකාරය. අවුරුදු 7කට ඒ කවුරුත් කර තිබුණේ නැත. නමුත් එවැනි පක්ෂපාතී මිනිසුන්වරයෙක් සමග ඊට ඉඩ ලැබේවිද? හැරීට තමා මවා ගන්නවායි සිතන තරමට ඌ යන යන තැන ස්නේප් දක්නට ලැබිණි. වෙලාවට ස්නේප් තමන්ව තනින් අල්ලාගෙන තමන්ගේ පස්සෙන් නෙනවද හැරීට සිදුණි. සංයෝජන පාඩම සතියක් පතා දෙන වදයක් බවට පත්තිය. ස්නේප් හැරීට බොහෝ දන්වල සැලකුවේය. ඔවුන් මායා පාෂාණය ගැන සොයාගත් බව ස්නේප් දැනගත්තාවත්ද? එහෙම වෙන්නේ කොහොමද හැරීට නොපෙනුනත් ඔහුට සමහර වෙලාවට හිතුණේ ස්නේප් සිත් කිවිවී හැකි බවයි. පසුදින කබඩ් කාමරයට පිටතදී රොන් සහ හර්මයෝනි හැරීට සුබ පතන විට ඔවුන් හැරි වයිත් පණිපිටින් දකින ලැබේ සිතු බව හැරි දැන සිටියේය. මේ පහසු දෙයක් නොවීය. තම ක්‍රෙඩිට් කබා ඇඳගෙන නිම්බස්ත දාත්‍රගත් හැරීට උඩ්ගේ කතාව වචන ඇසුනේ යන්තමි. ඒ අතරේ රොන් සහ හර්මයෝනි රන්දවනේ නෙවිල් අසල් තැනක් සොයාගත්තෝය. දෙදෙනාම දරුණු සහදුක පෙනුමකින් සිටීමට හේතුව හෝ ඔවුන් තරගේ බැලීමට තම යෂ්ටි රැගෙනීමට හේතුව හෝ ඔහුට සිතාගත නොහැකි විය. හැරී දැන සිටියේ රොන් සහ හර්මයෝනි රහසින් කකුල් බන්ධ ශාපේ පුණු වූ බව පමණි. මැල්ෆෝයේ නෙවිට භාවිත කළ අවස්ථාවේදී ඔවුන්ට ඒ අදහස ලැබී තිබූ අතර ස්නේප් හැරීට කරදර කිරීමට උත්සාහ කරන සැරසන බවට සලකුණක් ආවොත් ඒ ඔහුට යෙදවීමට දෙදෙනාම සූදානමින් සිටියෝය. දැන් අමතක කරන්න එපා, ඒක ලොකොමෝටර් මොටිස්. රොන් තම කමිස අත දිගේ ඉහළ යෂ්ටි රිංගුවක් දිහමයිනි මිමුණුවාය. මං දන්නවා, රොන් වහ කීවේ. එල්ලිගෙන යන්න එපා. කබට් කාමරය තුළ හැරිය පසකට ගත්තේය. මට ඔයා තද කරන්න ඕන නෑ පෝට. ඒත් අපිට ඉක්මනට ස්නිච් එක අල්ලා ගන්න ඕන දවසක් තියෙනවා නම් ඒ අද තමයි. ස්නේප් හපල් පප් වෙල්ට ඕනවට වඩා උදව් කරන කලින් තරඟ ඉවර කරන්න. මුළු ඉස්කෝලෙම එළිය ඉන්නවා. දොරින් එළිය බලමින් ෆ්‍රෙඩ් බීස්ට කීවේය. අනික කිරි අපට බල්ල පැනබි ඩම්බල් ලෝත් ඇබි. හැරීගේ හදවත කන්නමක් ගැසුවේ. ඩම්බල්ඩෝ? දොර දෙසට යමින් හැරී කිව්වේ ෆ්‍රෙඩ් නිවැරදිය. ඒ රිදීමේ රැවුල වර්ධින්නට විදිහක් නැත. තමන්ගේ ආරක්ෂාව ගැන සිතා හැරීට මහානි සිනාසියක. සල්ලුව කිව්ව ඩම්බල්ඩෝ බලා සිටින අතරේ හැරීට ඉරිහැරයක් කිරීමට තමයි ස්නේප් නිර්භීත වන්නේ නැත. සමහර විට ඒ හේතුව නිසාම කණ්ඩායම් දෙක පිටියට පිසිදී ස්නේප් තරහෙන් සිටින වග පෙනී. ඒ රොන්ටත් පෙනී ගියේ. ස්නේප් මෙච්චර නොපු විදිහට ඉන්නව මං කවදාවත් දැකලා නැහැ. ඔව් හර්මයෝනිට කිව්වේ. බලන්න එයාලා ගියා. ආව් කිසිවෙක් රොන්ගේ හිස පිටපස්සට ඇන්නේ. ඒ මැල්ෆෝයිය. ඔහෝ තමාවෙන්න වීස්ලි, ඔයා එතන ඉන්නවා කියලා දැක්කේ නෑනේ මං. මැල්ෆෝයි ක්‍රේප්සා ගෝයින් වෙත පුළුව සිනාප් බැරේ. මේ පාර පෝට කොච්චර වෙලා යයි කොස්සින්දිත් දන්නේනේ. කවුද එන්නේ ඔට්ටුවක් තියන්න? මොකද කියන්නේ වීස්ලි එනවද? රොන් උත්තර දුන්නේ නැත. ස්නේප් හපල් පප් වෙත අමතර ලකුණක් ලබා දුන්නේ ජෝර්ජ් වීස්ලි ඌ වෙත බ්ලජ පන්දුවේ වුන නිසයි. හර්මයෝනි තම මුකුළු උඩ ඇඟි තද කරගෙන කුස්සෙක් ලෙස අහස පුරා රවුමට කැරකෙමින් ස්නිච් එක හොයන හැරි දෙස මැස් රඳවාගෙන සිටියාය. ඔයාලා දන්නවද ග්‍රිෆින්ඩෝ කණ්ඩායමේ කල්ටි තෝරන කොහොමද කියලා හිතන විදිය? විනාඩි කීපෙක ස්නේප් ගැන කිසිම හේතුවක් නැතුව හප්පල් පප් වෙත ලකුණක් දෙන විට මැල්ෆෝයි හන්නාග කීවේ, ඒ අය දැක්කම පව් කියලා හිතෙනයි. බලන්න පෝට එයාට දෙමෝපියෝ නෑ. එතකොට වීස්ලා එයාට සල්ලි නෑ. ඔයත් කණ්ඩායමේ ඉන්න තිබ්බේ ලොවුන් බොටම. ඔයාට මොලේ නෑනේ. දෙවිල් තදින් රත වුණත් මැල්ෆෝයිට මූණ දෙවිල් පිටපස යන්නේය. මම ඔයා වගේ දොළොස් දෙනෙක් තරම් වටිනෝ මැල්ෆෝයි. ඔහු ගොත ගැසුවේ. මැල්ෆෝයි ක්‍රේප්සා ගොයි හූ කියමින් සිනාසුනේ. නමුත් තරගින් ඇසිවිතර ගන්න රකමැති උරොන් ඔයා යට කියන්න නෙවිල් කීවේ. ලොවුන් බොටම් මොලේ කියන්නේ රත්තරන්න. ඔයා වීස්ලට තලා දුප්පත්. ඒකෙන් මොනාහරි තේරුණාද? හැරීගෙන අවධානය යෙදීමට වඩා රොන්ගේ හිතේ ඇති උතරහ බලවත් විය.
මං තාපාරක් කියන්නේ මල්ෆෝයි තව එක වචනයක් හරි රොන් එක්වරම හැමයිනි කිව්වේ හැරි මොකද්ද කොහෙද හැරි එක්වරම පහළට කිමිදෙමින් සිටියේ සෙනන් ගැසී ඔල්වර සන්නන් දෙන්න විය හැමයිනි තම ඇඟිලි වලින් කට වසාගෙන නැගිට්ටා හැරි පතරමක් විදෙන්නක් මෙන් පිට්ටනිය වෙත පැමිණෙමින් සිටියේ ඔයාට වාසනාව උදා වෙලා වී සිටි අනිවාර්යෙන් පොට පිට්ටනිය තිබ්බ කාසියක් දකින්නති මල්ෆෝයි කීවේ රොන් ඔහු වෙතට පැන්නේ වෙන්නේ මොකක්ද කිය මල්ෆෝයිට තේරෙන පෙර රොන් ඔහු මතට පැන පොළොවට තබා පොර කන්නට විය නෙවිල් පැකිලුණත් පසුව තමා සුනින් පිටපසට බැන උදව්වට ගියේ ඉක්මන් කරන්න හැරි හැරි ස්නේප් දෙසට කෙලින්ම පියාඹන අයුරු දැක හොඳින් බලා ගැනීමට තම පුටුව නැගිමින් හැමයිනි කෑ ගැසුවාය තම අසුනයට මල්ෆෝයි සාරොන් එහෙට මීට රෝඩ් වනු ඇය දුටුවේ නැත නෙවිල් ක්‍රේප්සා ගොයිල්ගේ ගුටු මැට හුමාරුයි කාරණම් සාවේදනාවක කෑ ගැසීම් ඇසුනේත් නැත ඉහළ ආසේ කුස්ස මත හැරෙන විටම තමන්ගේ ඇඟට අඟලක් පමණ පාතකින් යම් කිසි තද රතු යමක් විදගෙන යනු ස්නේප්ට පෙන්නේ ඊළඟ තප්පරේ හැරි හිමිදීම නැතා ජයග්‍රාහිලස් දෑත් දෙසුවේ ස්නිච් පන්දුවහු අතේ රැඳී තිබුණේය ආසන් රැඳුම් ഘോഷාවෙන් ඉපිලුණේ ඒ වාර්තාවක් වන්නට පුළුවනි එතරම් ඉක්මනින් ස්නිච් පන්දුවක් අල්ලාගත් අවස්ථාවක් කිසිවෙකුටත් මතකයේ තිබුණේ නැත රොන් රොන් ඔයා කොහෙද තරඟ ඉවරයි හැරි දිනුවා අපි දිනුවා ග්‍රිෆින්ඩෝ ඉස්සරහට ආවා ඉදිරි පේරියේ සිටි පාර්වතී පාටල් බදාගනිමින් තම් පුටුව මතට උඩ පැන පැන නටන ගම වෙවුලන කටහඬින් හැමයිනි කීවාය හැරි අඩියක් ඉහළ සිට තම කොස්සින් බිමට පැන්නේය ඌට විශ්වාස කළ නොහැකිය ඔහු ඒ කරා තරඟය අවසන් වී ඒ උපරිම විනාඩි පහක් පැවැත්වෙනට ඇති ග්‍රිෆින්ඩෝ පිරිස පිටියට කඩාව දිද්දී සුදු මැල මුහුණින් සහ තද කරගත්තොල් නිතුව ඉස්නේ පොහුව සැට් බසුනු හැරි දුටුවිය ඉන් පසු හැරීට තම් මුරු හිස මත තබන අතක පාසු දැනෙන ඉහළ බලද්දී ඩම්බල් ඩෝගේ සිනාපිරි මුන් දක්නට ලැබුණේ බොහොම හොඳට කරා ඩම්බල් ඩෝ හැරීට පමණක් ඇසෙල්ල සෙමින් කිවේ අර කන්නාඩියගෙන කල්පනා කර කර ඉන්න තුටපු ගැන සතුටී හොඳට මහන්සිර වැඩ කරන විශිෂ්ටයි ඉස්නේප් තරහෙන් පොළොවට කෙල ගැසුවේය ටික වෙලාකට පසු හැරී තම නිම්බස් 2000 කොසු ගබඩාවේ තැබීමට තනියම ගබඩා කාමරයෙන් පිටු වුණේය මේ තරම් සතුටක් දෙන දවසක් ඌට මතකේ නැත ඌ ඇත්තනම ආඩම්බර විය හැකි යමක් කර තිබේ ඌ නිකම්ම නිකම් ප්‍රසිද්ධ නමක් පමණක් බව දැන් කාටවත් කිව නොහැක හැන්දෑ සුළං කවදාවත් මෙතරම් ලස්සු වඳකින් යුක්ත නොවිය පසුගිය පෑය ඇතුළත ඌ දැ මෙනෙහි කරමින් ඌ තනකොළ මත ඇවිද්දේය ඒ ප්‍රීතිමත් බොඳු හැමි හැඟීමකි ග්‍රිෆින්ඩෝවර පැමිණ ඌ රහිස් මතට උසවාගත් හැටි රොන් සහ හර්මයිනි ඈතින් සිට උඩ පැන්න හැටි රොන් නහයෙන් ලේ පෙරාගෙන ජය ഘോഷා කර හැටි ඌට මෑවි පෙන්නේ හැරි ගබඩා වෙතට ආවේය ඔහු ලීදොරට හේතු ඊර බැස යාමත් සමග රතු පැහැන් දීසෙන් ජනේල් සහිත හොග්වර්ට්ස් දෙස බැලුවේය ග්‍රිෆින්ඩෝ දැන් ඉදිරියෙන් ඔහු ඒ කළා ඌ ස්නේප්ටේ පෙන්නඳුන ස්නේම් ගැන කතා කරද්දී මාලිගයේ ඉදිරිපස් පඩි පෙරසෙමින් බැස හිස වසාගත් අයෙක් එළියට ආවේය පැහැදිලිම කවුරුවත් දකින්නට අකමැති අය පුළුවන් උපරිම වේගින් තානම් කැලෑවට විද ගියේය ඒ දකිද්දී හැලීගේ ජයග්‍රහය සිතුවිලි සිතෙන් මැකී ගියේය එම් පුද්ගලයාගේ පරිස්සම් සහිත ඇවිදීමේ විලාශය හැරි අඳුනාගත්තේ ස්නීප් අනික් සියල්ලම රාත්‍රී ආහාර ගන්න අතර හොරෙන් කැලේට රිංගන බබිනි මොනාල් සිද්ධ වෙන්නේ හැරි වහා තම නිම්බස් දෙදන්න ගිහලට ගියේ රහසින් නිහඬව මාලිගයට ඉරින් පිරැඹු හැරීට ස්නීප් දුවමින් කැලෑට ඇතුළෙන් පිරිනි ඌ පසුපසින් ගියේය ගස් බොහෝ ගණකම් මෙන් ස්නීප් ගිය දිසාව හැරීට නොපෙනී ඌ රාමඩ පියමින් පහළට ආවේ ගස්වල ඉහළ මතුවල ගෑවෙන තරම් නම් විය අවසානයේ කටාඩක් ඇසිනි ඌ ඒ දෙස ලිස්සා ගොස්නියනුවම බීච් ගහක් මත පාත්තිය ඌ පරිස්සමින් තඹකොස් එක් අතකින් අල්ලගෙන අත්තක් මත නැග කොළ අතරින් බැලීමට උත්සාහ කළේය පහළ අඳු සෙවනැලියත ස්නේපිය නමුත් ඔහු සිටින්නේ තනියම නෙමේ කුරල් දෙහිවිය හැරීට ඔහුගේ මුණේ පෙනුම නොපින්නත් ඔහු වෙන්දාට තර ගෙහෙන බව පෙන්නේ ඔවුන් කියන දේවල් සීමට හැරි ඒ දෙසට ඇදුනේය අච්චර තැන් වලින් ඔයාට මේ මෙතනම මුණ ගැහෙන්න ඕනේ ඇයි මන්ද සේසෙවරස් ඕ මං හිතුවේ අපි මේක රහස තියාගන්න ඕනි කියලා සීතල කටණින් ස්නේප් කීය
හැමදේටම වඩා ළමයි මායා පාෂාණය ගැන දැනගත යුතු නෑ. හැරි ඉදිරියෙන්නේ කුරල් යමක් මුමුණයි. ස්නේප් පොන්ඩ බාධා කළේය. තාමන් හැග්‍රීඩ්ගේ මූර්ඛයාව පහුගන්න ක්‍රමයක් හොයාගත්තේ නැද්ද? ඒත් සේවරස් මම්මම ඔයා මම හතු එක් කරගන්න ඕනේ නෑ කුරල්. ඔහු දෙසට අඩියක් තමයි ස්නේප් කීවේ. මම දන්නේ ඔයා මොකද්ද මම අදහස් කරේ මොකද්ද කියලා තමයි බොහොම හොඳට දන්නවා. බකමෝනික් මා අඩේ හු කිවින් හැරි ගහෙන් වැටෙන්නට ගියේ. ඔහු වහා සමබරුවෙන් ස්නේප් කිව්වක් ඇසිනේ. තමුන්ගේ ඔය පොඩි ඇස් බැඳුමක් දානවා මම බලාගෙන ඉන්නවා. ඒත් මම දන්නේ. හරි එහෙනම් ස්නේප් වහ කිවේ අපි ඉක්මනට ආයෙත් හම්බ වෙලා කතා කරමු. තමුන් හොඳට හිත තමුන්ගේ පක්ෂපාතිකම තියෙන කොයිද කියලා තියෙන්නේ කරාට පස්සේ ඔහු තම ලෝක හිස මතින් දාගෙන නිලිමහන වෙත ගියේ. බොහෝ අඳුර පැතිරී තිබුණත් කුරල් ගල් වුණාසේ නිහඬ සිටගෙන සිටියේ හැරීට පෙන්වේ. හැරි ඔයා කොහෙද හිටියේ? හැමයිනි කෑගැසුව. අපි දිනුවා, ඔයා දිනුවා, අපි දිනුවා. හැරීගේ පිට තට්ටු කරමින් රොන් කෑගැසුවේ. මහෝ මැල්ෆෝයි ගැහැ කළු වෙන්න ගැහුවා. නේවිල් ක්‍රේබ් ගොයිල් දෙන්නට තනියෙන් ගහන්න හැදුවා. එයා තාම ස්පීතාලේ. ඒත් මැඩම් පොම්පි කිව්වේ යට හොඳ වෙයි කියලා. සීදරින්නට හැඩි පෙන්නෙක් ගැන කියනකොට මතක් වුණේ හැමෝම ඔයා එනකම් පොදු කාමරේ බලාගෙන ඉන්නවා. අපි පාටියක් දාන්න යන්නේ. ප්‍රෙජ්ජෝ දෙන්න කුසින් කේකුයි තව ජාති හොරගම් කරා. දැන් ඒකෙන් වැඩක් නෑ. ඇරි හත දෙමින් කීවේ හිස් කාමරයක් හොයාගමු. ඔයා මේක අහනකම් ඉන්නකෝ. කාමරේ දොර වැසීමට පෙර පියුත් සෙහි නැති බව සෙට් කරගත්ත ඇරි ඉන් පස් තම දුටු සහයසු දැ කිව්වේය. එතකොට අපි හරි ඒක මායා පාෂාණේ තමයි. එතකොට ස්නේප් කුරලට බල කරනවා ඒක අරගන්න උදව් කරන්න කියලා. එයා ඇව ෆිෆීව පහු කරන විදිහක් දන්නවද කියලා. තව කිව්වා කුරලගේ ඇස් බැඳුම් වගේ දෙයක්. මට හිතෙන ෆ්ලිපියර් නම් මායා පාෂාණේ ආරක්ෂා කරන තව දේවල් තියෙනවා. ගොඩක් මායාවල්. අනිවාර්යෙන් කුරල් ස්නේප්ට කඩාපයින් ඕන කරන අඳුරු මායාවල් වල විරුද්ධ මන්තර හිම කරලා ඇති. එතකොට එයා කියන කුරල් ස්නේප්ට විරුද්ධව ඉන්නකම් විතර පාෂාණේ ආරක්ෂා වෙනවා කියලාද? හර්මයිනි කල්පනාවෙන් කීවයි. ඒක ලබන අඟහරුවාද වෙනකොට නැති වෙයි. රොන් කීවේය.